පැටම පින්වර කුසල් මංගල්‍යයක් වේවා. මේ පැටම හමින්බර්ඩ්ස් පෙර බාස්කේ. බබාලා දන්නවද අපි මේ සුදු පාට ඇඳුමෙන්දගෙන කුසල් පොහේ පවත්වන්නේ කියලා? ඒ වගේම බබාලා දන්නවද කුසල් පොහේ කියන වැදගත්කම? ශ්‍රී ලංකාව, ඒ කියන්නේ අපේ රටේ බුදුදහම ස්ථාපනය වුණේ මේ වගේ කුසල් පොහේ දිනේ. ඉන්දියාවේ රජ කරපු ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියේ මේ වගේ උතුම් පොහොය දිනයක. මේ උතුම් පොහොය ගැන දැන් ආන්ටි බබාලට ලස්සන කතන්දරයක් කියන්නයි යන්නේ. ඒ කාලේ අපේ රටේ හිටියා දේවානම්පියතිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමා හරිම ආසයි මුළු දඩේනේ යන්න. ඔන්න ඉතින් දවසක් දේවානම්පියතිස්ස රජුරෝ මිහිතලා ගලාසන අඹුයනේ දඩේමේ ගිහිල්ලා ඉන්නකොට මුවපැකිලීක් දැකලා මුවාගේ පිටිපස්සේ එළවගෙන ගිහිල්ලා ඉතලෙන් පිටින් ලෑස්ති වුණා. එතකොටම ඒ රජතුමාට ඇහුණා තිස්ස තිස්ස කියලා කවුරු හරි කතා කරනවා. එතකොට බබාල් දන්නවද මොකද උනේ කියලා? රජතුමා තරගල පිටිපස්ස හැරිග බැලුවා කවුද කතා කරේ කියලා. එතකොට රජතුමා දැක්කා මිහිඳු මහරහතන් වහන්සේ අනිත් සංඝයා වහන්සේලා ගලෝට සිට රජුරෝ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සතුන් මරන්න හොඳ නෑ, ඒක පව්වඩක් කියලා රජතුමාට පහදලා දුන්නා. ඉතින් ඊළඟට දේවානම්පියතිස්ස රජතුමා තාමත් කැමැත්තේ සියලු සත්‍ය වටහාගෙන බුදුදහම වැළඳගත්තා. මේ විදිහට තමයි අපේ රටට බුදුදහම ව්‍යාප්ත වුණේ. බබා දන්නවද පොසොන් පොහේට අපි මොනවද කරන්න කියලා? පන්සල් යනවා, කූඩු හදනවා, බකට් හදනවා, දන්සල් දෙනවා, ඒ වගේම පොසොන් පැති ගී ගායනා කරනවා. ඔන්න ඉතින් අපේ හමින්බර්ඩ්ස් පෙර පාසලේ පොසොන් පැති ගී සරණියටයි අපි මේ සූදානම් වෙන්නේ. පළමුව ප්ලේ ගෲප් හන්දී බබාලටයි පැති ගී ගායනයට මේ ආරාධනය. Yeah.
Thank you.
ඉන්දර්ස් පෙරපාසලේ පැතිකු ගායන නිමා.